හොඳයි ගරුකටයුතු නායක හඳුනන වහන්සේකින් අවසර සද්ධාවන්ත පින්වතුනි විස්මෙන්නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ දිනපතා සැන්දෑවේ පවත්වන ධර්ම දේශනාමය පින්කම් මාලාව අද දවසටත් ඒ පින්කම යෙදී තියෙනවා. ඉතින් මේ දක්වා අපි මේ දේශනා වල පැහැදිලි කරගෙන ආවේ ලෝකෝත්තර ප්‍රඥාව විද්‍යාමාන වෙන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්ගේ ලෝකෝත්තර ප්‍රඥාව විද්‍යාමාන වෙන තැන් ගැනයි. මේ සඳහා හැම දෙනාම ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න අනිවාර්යයෙන්ම සතිපට්ඨානයක් පුහුණු කළ යුතුයි කියලා පැහැදිලි කරා. ඒක නිසා මේ ලෝකෝත්තර ප්‍රඥාවේ තියෙන ආනිසංස සතිපට්ඨානයේ ආනිසංසම වෙනවා. සතිපට්ඨාන භාවනාවේ ආනිසංසම වෙනවා. ඉතින් ඒක නිසාවෙන් අපි මේ වෙලාවේ කතා කරගෙන ආවේ සතිපට්ඨානයේ ආනිසංසය. ඉතින් මේ සෑම දිනාම ඊයේ පෙරේදා සාකච්ඡා කරපු ආනිසංස වගේම ඉදිරි ආනිසංස ගැන ධර්මානුකූලව දැන ගැනීම වැදගත් වෙනවා. ඒක නිසාවෙන් අපිට සිදු වෙනවා ඒ මුලින් පෙන්නපු ආනිසංස වලත් තමා තුළ එහෙම ආනිසංසයක් තියෙනවද නැද්ද කියලා වෙන් කරගන්නත් තමන් ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ මොනවා හරි දෙයක් දැනගත්තා කියලා භාවනා කරා කියලා මේ ආනිසංස වෙන් කරගන්න බෑ. ඒක නිසා මේ මම මුලින්ම පැහැදිලි කරේ මේ සත්තානා විසුද්ධිය කියන ආනිසංසය මේ තමන් කරන භාවනාවෙන් තමන්ට ලැබෙනවද කියලා දැනගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ සංසාරගත සත්‍යය අපිරිසිදු වෙන ආකාරය දැනගෙන තිබිය යුතුයි. එහෙම නැතුව මේ තමන් විසින් අපිරිසිදු වෙන්නේ මෙහෙමයි පිරිසිදු වෙන්නේ මෙහෙමයි කියලා මතයක් හදාගෙන හිටියට ඒවයි මේ ධර්මයේ අතර කිසි සම්බන්ධයක් නැහැ. ලෝකයා වෙන ආගමක් වෙන්න පුළුවන්, වෙන කුලයක් වෙන්න පුළුවන්, නැත්නම් අලුත් මිනිසයන්ගේ සොයා ගැනීමකින් වෙන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයටයි සත්‍ය අපිරිසිදු වෙන්නේ, මෙන්න මේ ක්‍රමයටයි සත්‍ය අපිරිසිදු වෙන්නේ කියලා ඒ මිනිස්සු හොයාගත්ත එකයි මේ සතිපට්ඨානයෙන් ලැබෙන ප්‍රතිඵලයයි සමාන වෙන්නේ. මොකද හේතුව? බුදුහාමුදුරු දේශනා කරන විදිහට සත්‍ය අපිරිසිදු වෙන්න හා අපිරිසිදු වෙන විදිහ ධර්මානුකූලව ශ්‍රාවකයා ඉගෙන ගත යුතුයි. දැන් මම කියා දුන්නා ඒ මුල් දේශනාවෙන් කොහොමද සංසාරගත සත්වයේ අපිරිසිදු වෙන්නේ. අපිරිසිදුයි කියලා කියන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ? අමුතු දෙයකින් නෙවෙයි, ඒ මොහොතේ ඇහැ කන නාසය දිව කය මනස කියන මේ උපත් ඉන්ද්‍රිය හයෙන් එන අරමුණු වල ඇලීම් ගැටීම් තියෙනවා නම් අපිරිසිදු වෙනවා වර්තමානයේ. අතීතයේ ඇලීම් ගැටීම් එක්ක කරපු සියලුම කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා ටික අතීතයේ අපිරිසිදු වෙච්ච කුණු ගොඩක් විදිහට තමන් ළඟ මේ සංසාරගත සත්‍යය ළඟ ඉතුරු වෙනවා. ඔච්චරයි. මේකේ ආය වෙන මොකක්වත් හොයන්න, අමුතුවෙන් කල්පනා කරන්න, විග්‍රහ කරන්න, මේ තර්ක කරන්න ඉතුරු දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ওই දේ පිළිගන්න වෙනවා. මේ ආනිසංසයේ හරියට දැනගන්න තමන්ගේ චර්යා ස්වરૂපය, තමන්ගේ ඇත්ත දැනගන්න වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ මම ඊයේ කිව්වා ආනිසංසයක් විදිහට මේ ලෝකෝත්තර ප්‍රඥාවේ ලැබෙනවා ශෝකය ඉක්මවන. දැන් ශෝකය කියන්නේ ඇත්තටම මොකද්ද කියලා කියා දුන්න මම. ශෝකය කියන්නේ අතීත අපිරිසිදු වීමක වර්තමාන විපාකයයි. වෙන කිසි මෙතන ආය අමුතු මානව හිමිකමක්, අනුන් අල්ලන්න පුළුවන් ගමක්, තව කුජ්‍යල ભેදයක්, වෙනත් හේතු සාධක මොකවත් මේකේ නැහැ. කිසිම භෞතික හේතුවක් හෝ කිසිම සත්ව කුජ්‍යල හේතුවක් නැහැ මෙතන. ශෝකය කියන එක තමන්ගේ පරණ අපිරිසිදු වීමේ වර්තමාන විපාකය. දැන් ඕක විශ්වාස කරන්න බැරි මිනිහ භාවනා කරන වැඩක් ලැබෙන්න ආනිසංස ලැබෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ධම්මං සරණං ගච්ඡාමි කියන එක
එයා පිළිපදින්නේ නැහැ. ඒ අතීත අපිරිසිදු වීමක විපාකයක් තමයි ශෝකය. දැන් ශෝකය කියන එක සතිපට්ඨානය වැඩි වීමෙන් මේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් ශෝකය ඉක්මවනවා. මතකද කියන්නේ ඉක්මවනවා කියන එක ශෝකය නැති කරනවා කියන එක නෙවෙයි. එමනම් අඩුම ගාන මේකෙන් ශෝකය නැති කරන්නවා. නැති කිරීමක් නෙවෙයි ඉක්මවනවා කියන්නේ. ශෝකය ශෝකී අරමුණ ලැබෙනකොට ඒ ශෝකී අරමුණ අභිභවාගෙන ශෝක නැති නිරාමිස අරමුණක් ගෙන එන එක තමයි මේ ඉක්මවනවා. දැන් ශෝකී අරමුණ එන්න ඕනේ එකක්. ආවේ නැත්නම් මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ නැහැ. ශෝකී අරමුණ හැම වෙලෙම එන්නේ අපිට. එතකොට අපිට උදා වෙනවා නම් අතීත ඇලීමක් හින්දා වර්තමාන ශෝකී අරමුණක් ආන්නේ වෙලාවේ ඒ ශෝකී අරමුණ ඉක්මෝලා ශෝකී නැමැති දුක විඳින්න දෙන්නේ සතිපට්ඨානේ වඩන ශ්‍රාවකයා. එහෙම නැතුව මේ ඔයගොල්ලෝ ලබන අමුතු ගුණ ලැබෙන්න බෑ. අමුතු දේවල් වෙන්න බෑ මෙතන. දැන් මේ ඉක්මෝනවා කියන වචනය ඇයි බුදුහාමුදුරුව දැම්මේ? මේ ඉක්මෝනවා කියන වචනය සමතික්කමාය. ශෝක පරිද්දවාන සමතික්කමාය. මේක තමයි ආනිසංසය. එතකොට සමතික්කමාය කියන්නේ ඉක්මෝන. දැන් ඔය ශෝකය බිය මම මතක් කරා. මේක අතීත අපිරිසිදු වීමක වර්තමාන ප්‍රතිඵල. සංසාරේ ශෝකයයි බියයි දෙක. එතකොට මිනිස්සෙකුට ශෝකය බිය ගේන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරා. ඒක මතක් කරලා දුන්නයි. ප්‍රිය වස්තු වලට ඇලීම ශෝකය බිය ගේන්න හේතුවක්. ප්‍රේමය ශෝකය හා බිය ගේන්න හේතුවක්. කාමය ශෝකය හා බිය ගේන්න හේතුවක්. දැඩිම ශෝකය හා බිය ගේන හේතුව තමයි ඇලීම තමයි ප්‍රතිය. වැඩිම ශෝකය බිය මිනිසයාට ගේන්න ක්‍රමය ඕකයි. අනික්වා ඔය අනුපිළිවෙලට තමයි ඒකේ වැඩි අඩුකමක් තියෙන්නේ. දැන් මේ ශෝකයයි බියයි කියන්නේ මේ දෙක සංකල්පනාවල හටගන්න වර්තමානයේ හටගන්න පුළුවන් අතීත කර්මයක විපාක. ඒකට කර්ම කියලා මෙතන මේ අමුතු දෙයක් නෙමෙයි කියන්නේ. අතීතයේ අපිරිසිදු වෙච්ච තැනකතනද අපිරිසිදු වීම තමයි කර්මය. අකුසල කර්මය කියන්නේ අපි අතීතයේ අපිරිසිදු වෙච්ච තැන. දැන් අපිරිසිදු වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා මිනිස්සුන්ට. එකක් තමයි ගැටීමෙන් අපිරිසිදු වෙන්න පුළුවන්. අනික ඇලීමෙන් අපිරිසිදු වෙන්න පුළුවන්. මේ ශෝකය බිය ගේන්නේ ඇලීමෙන් අපිරිසිදු වීම තුලයි. ගැටීම නෙවෙයි. දැන් කාමය එතකොට ප්‍රිය වස්තු ඔය කියන ඒවා තියෙන්නේ ඇලීම හරහායි. ඇලීමෙන් අපිරිසිදු වෙන විදියයි අපි. ගැටීමෙන් අපිරිසිදු වෙන විදිය නෙවෙයි. දැන් එහෙමනම් තමන්ගේ ජීවිත කතාව දිහා බැලුවම මේ උපන්දා ඉඳලා අර වස්තු වෙන්න පුළුවන්. වස්තු වල ඉතින් තියෙන මොනවද? ඇඳුම් පැළඳුම්, ඒවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, ඔන්න ඔය වගේ ටිකක් නේ වස්තු කියන්නේ, කාම වස්තු කියන්නේ. දැන් මේවට ඇලීම් සම්භාරයක් තියෙනවා. ඒවා අලුත්තර කර ආය අලුත් ඇලීම් ඇති වෙනවා. මේවා විපාකත් එහෙනම් අපි දෛනිකව විඳවන්නේ. බිය ශෝකය කියලා දෛනිකව ඇලීම් ඉස්සර ඇලීම් ගැටීම් ඇලීම් වල විපාකය අපි විඳනවා. විඳවනවා, විඳින්න හේතු වෙනවා. ඒ කියන්නේ සමහර ශෝක ඔයගොල් මේ අපි දන්නේ නැතුවට ඊයේ ඇති වෙච්ච අලුත් ඇලීමක අද විපාකයේ ශෝකේ වෙන්න පුළුවන්. අද විපාකයේ බිය වෙන්න පුළුවන්. දැන් ඊයේ ඇලිච්ච එක විපාකය අද විඳින්න පුළුවන්. ශෝකේ බිය විදියට. හැම මිනිසයෙකුට මේක පොදුයි. එහෙම නැති මිනිසෙක් නේ. එතකොට එහෙම නැත්නම් මේ පින්වතුන්ට මේ වෙලාවේ ඔය ශෝකය විය විදිහට එන්න පුළුවන්. අද උදේ ඇලිච්ච එකට විපාකයේ විදිහ. ශෝකයේ බිය වෙන්න ගේන්න පුළුවන්. ඉතින් අපි ළඟ නම් එහෙම දේවල් සිදි වෙනවා කියලා විශ්වාසයක් තියාගන්න අමාරුයි. මොකද එච්චර තමන් හිතාගෙන ඉන්නේ තමන් මේ සත්‍ය කරා ගිහිල්ලා. ඔය වගේ පටු දේවල් අපි ළඟ නැහැ.
නැහැ. අද උදේ ඇලිච්ච එකේ විපාකය දැන් එයි. එහෙම නැත්නම් මිනිස්සුනි. මිනිස්යාට මේක උරුමයි. දැන් අද උදේ බණ අහලා බිය ඇති වෙන්න පුළුවා. දැන් හැබැයි බණ ඇහුවට බිය ඇති වෙන්නේ නැහැ. හරියට බණ ඇහුවේ නැත්නම් බණ හරහා ඔයගොල්ලන්ගේ ඇලීම් ඇති වෙන්න පුළුවන්. තේරුණාද? දැන් බණ ඇහුවට විපාකයක් විදිහට ශෝකයේ බිය ගේන්නේ නැහැ. ඇලීමක විපාකයක් විදිහට නේ ශෝකයේ බිය ගේන්නේ. තේරුණාද? දැන් කවුරු හරි කෙනෙක් දැන් ගම්මන් මේ උදාහරණයක් කියන්නේ. දැන් මිනිසුන්ට වෙන දේවල් මේ මේවා මෙහෙම නැතුව මිනිස්සේ ඉස්සරහට දියුණු වෙන්නේ නැහැ. මේවා දැනගන්න ඕනේ නැත්නම් ඔය භාවනාවේ ආනිසංස කියන්නේ ඔයගොල්ලෝ බොරු කතාවක්. තමන් කිය හිතන්නේ බොරුවක් කරන්නේ බොරුවක් වෙනවා. තමන්ම මුලා වෙනවා. මොකද ඒක තමයි මේ ධර්මයේ තියෙන ගැඹුර. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් උදේ අහනවා උදේ කියවනවා නැත්නම් අවීචියේ ඉන්න සතෙක්ගේ ඔය දැන් විඳින දුකක් ගැන. ඔය බණට අහන්නේ නැද්ද ඔයගොල්ලෝ? දැන් අවීචී සත්තුන්ගේ හරියට දැන් උපමා විදිහට කියනවනේ ওই ධර්මයේ තියෙනවා එහෙම ඒවා. මොනවද දැන් කටිඹුලේ යනවා. එතකොට වේදනාව විඳිනවා. ඉතින් දැන් පොරෝ අරගෙන කොටනවා. ඔන්නෝම ඔහොම කතා ටිකක් තියෙනවා. ඒක දැන් ඕක අහනවා. අහපුවම ඔයගොල්ලන්ට ඕක ඉතින් ධර්මයේනේ. මේ අවීචී සංසාරගත ස්වરૂපයේ මානසික ස්වરૂපය ගැන ඒ කියන්නේ ධර්මයේ. ඔයගොල්ලෝ ඕක අහපුවම මොකද වෙන්නේ? අහපුවම බොහෝ විට වෙන්නේ අනේ මගේ ශරීරයටත් මෙහෙම වුණොත් මොකද කරන්නේ? තේරුණා? මට නම් එහෙම වෙන්න හොඳ නෑ. මට කටවිදුලේ නගින්න බෑ. මගේ කාතක් පොරවෙන් කපන එක හොඳ නෑ. තේරුණා නේද? දැන් ඔහොම කියලා දැන් මනහනකට හිටින්නේ ඕවා. එතකොට ඔයගොල්ලෝ ඇලෙන්නේ මොකටද? කටුයි බුලටද? අවීචියටද? බුදුහාමුදුරන්ගේ ධර්මයටද? තමන්ගේ දෙදිස් කුණප කිලෝ ගානටද? ඈ අහන්නේ බන ඇලෙන්නේ කොහොම මොකටද? ඇලෙන්නේ දෙදිස් කුණප කිලෝ ගාන. තේරුණානි? ආ දැන් ඒක අහනවා බණ ඇහුවා. දැන් හවස පාර යනකොට මතක් වෙන්න බැරිද මං අවීචී ඇවිද්දන්නේ? එතකොට එන්නේ බිය නෙමෙයි. තේරුණානි? ඒ කියන්නේ උදේ ඇලිච්චේ කර ධර්මීය අහලා වුණත් ඇලුනොත් විපාක හම්බ වෙනවා. බිය ශෝකය කියනවා. එහෙම ඇලුන්නේ නැත්නම් බිය ශෝකයනේ. තේරුණානේ? එගින්ද මේක මේ තමන්ට අහක් කරන්න පුළුවන් මන් ළඟ නැති ගුණයක් නෙමෙයි. මේක මානව හිමිකම්. තේරුණානේ? මිනිස්සු දියුණු වෙනවා කියන්නේ ඔය බිය අඩු කරන්න. බිය ශෝකයේ තමයි දරුණුම දේ. දැන් මෙහි මං දන්න ධර්මින් නම් මේ යුරෝප රටවල බිය ශෝකයේ වැඩි, ආසියාවේ රටවල මිනිසුන්ට වැඩි. ඒ කියන්නේ ඇලීම වැඩි. දැන් ඔයගොල්ලන්ට බැලුව වැල්මට නම් පේන්නේ එහෙම නෑ. ඔක්කොම අත්තරලා නිකන් ඉන්නේ මිනිත්තු වගේ තමයි පිටින් පේන්නේ. නමුත් එහෙම කන්නේ මේ ජීවිතේ. බිය ශෝකය වැඩි. බිය ශෝකය වැඩි වෙන්න අසාමාන්‍ය ඉඳලා මිනිස්සෙක් අතර බිය ශෝකය වැඩි වුණොත් ඒ මිනිස්යාට දැන් ඔය මනෝවෛද්‍යවරු කියන්නේ මානසික ලෙඩ කියලා. මොකෙක් නම් මුල නම් කියන්නේ මම දැන් ලක්ෂ ගාණක් තියෙනවා. මොනවද මානසික ලෙඩ? නමුත් ලක්ෂ ගාණක් නැහැ මානසික ලෙඩ. මානසික ලෙඩ හැදෙන්න ක්‍රම තියෙන්නේ දෙකයි. බුදුහාමුදුරන්ගේ ධර්ම. එකක් බිය, අනික ශෝකය. මේ මානසික ආතතිය කියන්නේ එක්ක බිය වැඩි වීමක්, එක්ක ශෝකය වැඩි වීමක්, නැත්නම් බියයි ශෝකයයි කලවම් වීම. තේරුණානේ? ඉතින් ඔයගොල්ලෝ බියෙත් බිවි ඉන්නවා. දැන් කොච්චර මෙහි මානසික ආතතිය වැඩි වෙලා කොච්චර පරිස්සම් කරන්න ඕනද ඒවා එළියට දෙන්නේ මන්ද?
සිය දිවි නසා ගන්න එකෙන් බේරලා. තේරුණාද? ආසියානු රටක කොහොමද තියෙන්නේ? ඇයි එහෙම නැත්තේ? එහෙනම් බියසෝකිය වැඩි වැඩි වෙන්න තමයි මේ මානසික ලෙඩ වැඩි වෙන්නේ. මේක හඳුනගන්න. මෙන ක්‍රමයක් මේකට නැහැ. මේ අපේ බුරුමේ. එහෙනම් දැන් සතිපට්ඨානය වැඩුවම මොකද වෙන්න ඕනේ? බියසෝකිය අඩු වෙන්න ඕන. මානසික ලෙඩ හැදෙන්න පුළුවන්. ඈ? හැබැයි මානසික ලෙඩේ සමත භාවනා කරොත් මොකක් වෙයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? ලෙඩේ 10 ගුණයක් වැඩි. ඇයි හේතුව? දැන් මානසික ලෙඩේ ඔය දැන් ඔයගොල්ලෝ පණ්ඩිතකමට එවුවක් කරනවා. ලෙඩ ඇරෙන්න මෛත්‍රී භාවනාව පුරුදු කරනවා. මානසික ලෙඩ ඇරෙන්නේ නැහැ මෛත්‍රී භාවනාව වැඩි. ඇයි මං කිව්වා නේද මූලධර්මයේ කොහොමද හැදුනේ මේ මානසික ලෙඩිය? මොකෙන් ඉඳ හැදෙන්නේ? බියයි රෝගයයි. බිය ඇති වෙන්න හේතු මේ දෙක ඇති වෙන්න හේතුව මොකද්ද? අතීත ඇලී. තේරුණානේ? ඉස්සෙල්ලා එහෙනම් මානසික ලෙඩ නැතුව ඉන්න නම් මිනිහේ මොකද්ද කරන්න ඕනේ? අසාමාන්‍ය ඇලීම් නැතුව ජීවත් වෙන්න ඕනේ. එතකොට අනාගතේ මානසික ලෙඩ හැදෙන්නේ නැහැ. තේරුණානේ? අසාමාන්‍ය ඇලීම් කියන්නේ සමබරව මිනිස්යාට ගෙනියන්න පුළුවන් ඇලීම් සම්භාරයක් ගෙනියන්න. ඇලීම් නැතුව මිනිසෙකුට ජීවත් වෙන්න බෑ. හැබැයි සියලුම ඇලීම් වල මානසික ලෙඩේ කියන තරම් ප්‍රබලත් නැහැ. තේරුණානේ? මේක සමබර වුණොත් ඇලීම් එක්ක ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති මානසික ස්වરૂපයක් මැදට આવොත් මේ ඒක ගැටලුවක් නැහැ. ඒකින්ද අර ආසියාවේ රටවල් වල මිනිසුන්ට ඇයි මානසික රෝග අඩු? මේක හේයියක්. ඒකට හේතුව තමයි ආසියාවේ මිනිස්සු තවදුරටත් ආගම ගැන විශ්වාසය පවත්තන. තේරුණානි? දැන් බටහිරටම බෙදලා තියෙන ආගම හක් කරනවා. තේරුණානි? ආගම ගැන විශ්වාසය පැවැත්වුවම අර ඇලීම් ගැටීම් දැන් මෙහෙ වුණත් ඔය මුලින් බැලුවොත් ඉරිද දවසේ හරි ඔක අහක් කරනවානේ පල්ලියට යන මිනිසුන්ගේ දිනනවා. අර ඇලීම් ගැටීම් අඩු වෙච්ච කුසල් පාක්ෂික සංකල්පනා. ඒ ඒවා අනවිද්‍යාව ව්‍යාපාද. දැන් අනවිද්‍යාව ව්‍යාපාද සංකල්පනා එක්ක ඇලීම් ගැටීම් ආවට අර මානසික ලෙඩ දක්වා උස්සන්න වෙන ගතිය අඩු වෙනවා. දැන් ඔයගොල්ලෝ කරන්නේ ඒක නෙවෙයි ළමයින්ට හොඳම දේ. පන්සල් එක්ක යන්න ඕනෙත් නෑ, රිල් ගන්න යන්න ඕනෙත් නෑ, දහම් පාසලට යරවන්න ඕනෙත් නෑ. උඹලට එකම පිහිට. පුතේ දුවේ උඹලාගේ එකම පිහිට. මොකද්ද? ඔයගොල්ලන්ගේ එකම පිහිට ඩොලර්. ඩොලර් ලැබෙන්නේ එකම ක්‍රමෙන් බා. ආන්න එක ළමයින්ට උගන්න. ඉතින් දැන් අන්තිමට ලෙඩුවේ උගන්නපු ගොරත් ලෙඩා ඉගෙන ගත්තේ ළමයහත් දෙක. තේරුණාද? අවධාන පරි විචරයි. ඕක තමයි මේ වර්තමානයේ වෙලා තියෙන්නේ යුරෝපා රටවල. මොනවද උගන්නන්නේ? අර මේ සමබරතාවයට ඉඩ නැහැ. පුළුවන් තරම් ඉගෙන ගනි, සහතික ගනි. එතකොට තමයි හොඳට ජීවත් වෙන්න පුළුවන්. හොඳට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම කියන්නේ අර හැමදාම කොහොම ජීවත් වුණත් ඒ සමාජය තුලින් ඇති කර ගන්නා වූ අර ඇලීම් සම්භාරයට විපාක වශයෙන් සෝකයයි බියයි එනවා. ඕක මනුස්ස මට්ටමට ගැලපෙන්නේ නැති තත්වයට ආපේ හැටිය මානසික ලෙඩ වෙනවා. ඒවට තමයි මානසික ලෙඩක් කියන්නේ. තේරුණානේ? දැන් මේක ගැලපෙන්නේ නැති තත්වයට ගෙනියනවා කියන්නේ මේ සමාජයේ තියෙන ලක්ෂණ මොනවද? ඒව දැනගන්න ඕනේ. නැතුව ඔයගොල්ලන් මේ උඩින් පහත් වෙලා නිකන් එකපාරට මේ සංසාර විමුක්තිය කඩා පහත් වෙන්න බෑ. මේ ධර්මයේ දැනගන්න. තේරුණා නේද? මේ කරන විකාර ටික එකපාරට අඩු වෙයි කියලා හිතනවද ඔයගොල්ලෝ? භාවනා කරා කියලා එහෙම අඩු වෙන්නේ නැන්නේ. තේරුණා නේද? මේක Taman දැනගත්තොත් ඉක්මනින් අඩු කරහැ. භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙයි. නමුත් ප්‍රතිඵලයේ වැඩක් නෑ. Tamanගේ දිට්ඨිය වැරදිලා. දැන් ඕක ඔයිට ඇඩිය දරුණු වෙනවා මේ විදිහට කල්පනා වුණා. දැන් මේ සමාජයේ
ඔය මානසික ආතතිය අඩු කරන්න මේ මේ රටේ හරි ඕගොල්ලෝ හරි මොනවද කරන්න කියලා බලන්න මේ ඔය මිනිසුන්ගේ මානසික ආතතිය හක් කරන්න. දැන් මම කියවනේ මානසික ආතතිය කියලා අමුතු ධර්මයක් නැහැ කියලා. තේරෙනවනේ මානසික ආතතිය හැදෙන්නේ අතීත ඇලීම් වල විපාක ටික. බියයි සෝකය. ඇලෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. තේරෙනවනේ පෙරක්කය ශරීරයට ඇලෙනවා පෙරක්කයගේ මතිමතාන්තර වලට ඇලෙනවා. කොහොමම ඇලෙන ඒවා වෙනස් වෙන්න පුළුවන්. බිය සෝකය එතකොට හැම එකකින්ම උපදවනවා. දැන් ඉක්මවනවා කියන වචනේ මට ගන්නන්න ඕනේ. දැන් ඉක්මවන්න දැන් සමාජයෙන් මෙන්න මේ වැරද්ද කරනවා විදිහටම. මේ දියුණු සමාජවල කරන්නේ අර නොදියුණු සමාජවල කරන විකල්පය නෙමෙයි ඔය බිය ශෝකේ ජය ගන්න. මේ මිනිස්යාගේ තියෙනවා මෙහෙම මිනිස්යාගේ නරක කන් ටිකක්. මේ හැම සංසාරගත සත්‍යයගෙම නරක කන් ටිකක් තියෙනවා. දැන් මං කිව්වා අර බිය ශෝකය කියන එක ශෝකය හරි බිය හරි එන මානසික ආතතිය පැන නගින ඉන්ද්‍රිය මොකද්ද? මේ උපති ඉන්ද්‍රිය වලින් කොයි මොන ඉන්ද්‍රියද? මානසික ලෙඩ හැදුනම මොන ඉන්ද්‍රියද බලගත්තු? ඇහැ කන නාසය දිවකය කියන පංච ඉන්ද්‍රිය දොරුවලයි. තේරුණානේ? බලගත්තු මනෝ ඉන්ද්‍රිය. එහෙනම් ශෝකය බිය ගේන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක තමයි ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ. බැරි වුණාම තමයි ප්‍රශ්නේ එන්නේ. මේ මනුස්සයන්ට මනෝ ඉන්ද්‍රියෙන් දැන් ශෝකයක් ගේනවා නම් ඒ ශෝකය කියන්නේ මොකද්ද? අතීත ඇලීමක වර්තමාන විපාක. තේරුණානේ? අතීත අපිරිසිදු වීමක වර්තමාන විපාකය. තේරුණානේ? දැන් එහෙමනම් අපි හිතමු ඇලීම අතීතී වෙච්ච එකක්නේ. ඇඳුමට ඇලිච්ච එක වර්තමානයේ විපාකයක් විදිහට ශෝකේ එනවා. ඒතර ඇඳුමට ඇලෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. සාමාන්‍ය ලෙස ඇලෙන්නේ නැහැ ඇඳුමකට. තේරුණා නේද? දැන් ළමයෙක් ගන්න ළමයෙක් ගත්තම ඇඳුමකට ලස්සන තමන් කැමැතිම ඇඳුමට ඇලෙනවා. දැන් ඒකේ ප්‍රමාණය ඒ ඇලීමේ ප්‍රමාණයයි. මොනවහරි ඒකකෝලින් හදාගන්නකො ඔයගොල්ලෝ ඒකක 10ක ඇලීමක් කියලා ඒක. ඇඳුමට ඇලිච්ච ටික ඒකයි. දැන් ළමයේ ගේම් වලට පරිගණක ක්‍රීඩා වලට නැත්නම් ෆෝන් එකේ මේ ක්‍රීඩා වලට හුරු වෙච්ච ළමයෙක්ගේ අර ඇඳුමට ඇලීමයි ගේම් එකට ඇලීමයි සමානද? ඈ කොයිකද වෙන්නේ? අන ගේම් එකට ඇලි. තේරුණානේ? දැන් ඇඳුමට ඇලිච්ච එකේ ඇඳුම නැතිවීමෙන් හෝ ඇඳුම විනාශ වීමෙන් හෝ මොකක් හරි හේකින් ශෝකය එනවා ළමයට. ඒ ශෝකය අහක් කර හැකි වෙන කිසි දෙයක් නැතුව ඊට වැඩිය ඇලෙන ආම මොනෝහරි ක්‍රියාව. පිය වස්තුවක් තියෙනවනම් ඊට වැඩිය එකකට ඒකට ඇලුන හැටි අර ශෝකය යටපත්. ඒ ශෝකය ඉක්මවන. හැබැයි ඉක්මවලා මොකක්ද ඒ ශෝකය ඉක්මවලා Taman උදාවේ. ඊට වැඩිය දරුණු ඇලීම. ආන්න එහෙම වැඩි වෙලා තමයි අර මානසික ලෙඩ හැදෙන්නේ. තේරුණානේ? දැන් මෙහි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුනාර කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ ඕකටම තමයි අහු වෙලා දිනේ යන්තම් පොඩ්ඩක් එහා මෙහා වෙලා දිනනවා. වෙන අපි නම් දකින්නේ අමුතු ලෝකයක්. තේරුණානේ? ඔයගොල්ලෝ නම් දකින්නේ නැති සුරංගනා ලෝකයක්. අපි දකින්නේ නැහැ සුරංගනා. මෙහි මිනිසුන්ට දවස් පහකට වඩා ඉන්න බෑ. ඔය මානසික ආතතිය වැටෙනවා. සති අන්තයේ අලුත් දෙයකට ඇලුන්නේ නැත්නම්. තේරුණානේ? ඒක හින්දා සති අන්ත වෙනකොට කට්ටිය ලෝන් අරගෙන හරි ඔය සපාරි ගිහින් කැලේ යනවා මස් පුච්චලා කනවා එක එක ඒවා කරන්න ඕන. කරේ නැත්නම් මොකද වෙන්නේ මේ මිනිස්සු? ඔයගොල්ලෝ හිතනවාද මේ මිනිස්සු හොඳින් ඉන්නේ කියලා? ඔක්කොම මානසික ලෙඩු වෙන. තේරුණානේ? ඔය මං කියන සිද්ධාන්තය තමයි වැඩ කරන්නේ. මොකද්ද සිද්ධාන්තය?
විහාරදී ඇලිච්චිටිකේ විපාක ටික සෝකිය බිනවා. ඒක වහන්න අලුත් ක්‍රමී ඇලීමක් අවශ්‍ය වෙනවා. තේරුණා. ආතියාවේ වගේ නෙවෙයි මේ දියුණු රටවල් රජයේ විසින් ඇලීමේ ක්‍රමවේද හදලා දෙනවා. නැත්නම් මේ සමාජය බේර ගන්න බෑ. සියදිවි නසා ගන්න පිළිද වැඩි වෙනවා. ලෙඩු ඉඳ තියාගෙන රට ගිනියන්න බෑ කියලා ඒගොල්ලෝ දන්නවා. මානවික ලෙඩු එක ගිනිච්චයි කියලා රට. එහෙනම් මොකද්ද අඩු කරන්න? මානසික ආතතිය අඩු කරන්න. ආතතිය අඩු කරනකොට දැන් ශෝකයයි බියයි ඉන්නේ. බිය අඩු කරන්න පුළුවන් ලේසියද? ඊටත් වැඩිය දරුණු බියකට මුහුණ දෙන්න. මම මේක ඉස්සරහට කියাদීලා ඇති මේ නිත පිළිගන්නේ නැහැ මේ මේ මේක තමයි ලොකු දියුණුව කියලා හිතාගෙන. ඔය සතිපට්ඨානෙ එක විරුද්ධ දේවල් මේ ඔක්කොම. ඒවා තිබුණා කියලා ඔයගොල්ලන් සතිපට්ඨානෙ වඩන්න බැරි වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේවා තේරුම් ගන්න. තේරුණා මේවා තේරුම් ගන්න නැතුව මේක ඉස්සරහට යන්න බෑ දන්න. බිය වැඩි දේවල් බලන්න මේ දැන් මිනිස්සු ඉස්සරද ඉතාම බියජනක ක්‍රීඩා කරා. වර්තමානයේ නෙවෙයි. ඇයි එහෙම ඒවා කරන්නේ? දැන් මේ මේ ප්‍රාන්තයේ හරි ජනප්‍රියයි බිය ජනකම ක්‍රීඩාවල. ඔයගොල්ලොත් දන්නේ. ඒවා හදන්නේ කවුද? ඒවට ඇයි ඔච්චර සල්ලි දීලා මිනිස්සු යන්නේ? මොකද්ද තියෙන ප්‍රතිලාභය? තේරුණානේ. මොකද්ද ප්‍රතිලාභය? ප්‍රතිලාභය තමයි අර නැත්නම් අර දරුණු ලෙසේන අතීතයේ ඇලීම් වලට ආපු බිය ශෝකය දෙක අලුත් බියක් නිකන් හතාගෙන අරක යට ගන්න. තේරුණානේ. හැබැයි යට ගහන්නේ දවස් පහයි. ඊගව දවස් පහේ ඕනේ අය. තේරුණානේ. ඔන්න ඔහුවට තමයි ඔය ළමයි හුරුවේ. දැන් හිතන්නේ මේක හරි මේක තමයි ක්‍රමයේ කියලා. ක්‍රමයේ හරි නෑ. මේතන තමයි මේ දරුණුකම තියෙන්නේ. මේ යන්නේ මිනිස්සු බියසෝකේට මුහුණ දෙන්න යන්න ක්‍රමය වෙනස්. ඒ කියන්නේ ක්‍රමයේ මෙච්චරයි මේ කරන්නේ. ඇලිච්ච දෙයකට වර්තමානයේ අතීතයේ ඇලිච්ච දෙයකට වර්තමානයේ විපාකයේ විදියට බියසෝකේ එනකොට මිනිසුන්ට පුළුවන් අකුසලයෙන් මේක තාවකාලිකව යටගන්න. තේරුණා නේද? අකුසලයෙන් යට ගන්නවා කියන්නේ ඉස්සර බියසෝකේ ගේන තර ගේනාපු ඇලීමට වැඩිය අධික ඇලීමක් කන පිනවීමක්. ඇලීම කියන්නේ පංචේන්ද්‍රිය පිනවන එක. මේ පංචේන්ද්‍රිය පිනවන එකෙන් අධික ඇලීමකට ගියෝ අධික පිනවීමකට ගියෝ පරණ ශෝකයයි බියයි අහුවෙයි. තාවකාලිකව යට යනවා. හැබැයි වැඩි වෙලා තියෙන්නේ ඒක ඉවරුනේ හැටිය නැති වෙනවා. ආයෙනෝ. තේරුණානේ. දැන් ඒක ඔයගොල්ලන්ට නිකම් බලන්න සාමාන්‍ය ජීවිතේදීත් ඔක කොහොමම තමයි. දරුණු ලෙස එන්නේ නැති එක තියෙන්නේ තමන්ගේ චර්යාවේ හොඳකමක් හින්දා. තේරුණානේ. සාමාන්‍ය මිනිසුන්ටත් ඔහොමම. දැන් ඔයගොල්ලන්ට තමන් හුඟක් කැමති චිත්‍රපටියක් බලනකොට පාටියකට ගිහිල්ලා කනකට බොනකොට ඒ වගේ වෙලාවක අර ටිවිචි අසහන ඔක්කොම ඒ කාලෙදී හක් වෙනවනේ. ඒක ඒ කාලෙදී තමන් වෙන සතුටකින් අරක වහනවා. අර ශෝකයයි බියයි වෙන දෙයක් නෙවෙයි වෙන්නේ. වර්තමානයේ අලුත් සතුටක් ඇති කරගෙන වර්තමානයේ අලුත් සතුටකින් අර පරණ ඇලීමේ ශෝකයයි බියයි දැනට අන්තමින් යටපත් කරනවා. නමුත් ඒ චිත්‍රපටියේ වරුණාම හරි පාටියේ වරුණාට පස්සේ මොකද වෙන්නේ? ආයේ එන්නේ දැන් ඩබල් වෙලා මොකකින්ද? අර පරණ එකේ ශෝකයයි බියත් එනවා. අර පාටියට ඇලිච්චියේ බිය ශෝකය අද උනේ ඒකත් එනවා. හෙට වෙනකොට වැඩිද මේක අඩුද? ආන්නේ මේක තු වෙලා එකතු වෙලා තමයි අර මානසික ආතතිය කියන එක හැදෙන්නේ. තේරුණා නේද? ඕක ඉතින් ඔයගොල්ලන්ට මේරිලා තියෙන්නේ ඔක ඔච්චර දුරට එන්නේ නැත්තේ ඔය අතර කවුරු හරි කෙනෙක් පුරුදු වෙනවා නම් මාසිකට දවසක් හරි පන්සලකට පල්ලියකට තමන්ගේ ආගම අනුව මේක
බුද්ධාගම වෙන්න ඕනේ නෑ, අනික් ආගම් වලත් මේකම කරනවා. ඒ ආගම ධර්මය අනුව ගිහිල්ලා ආමිෂ පින්කමක් කරොත් ඒකෙන් අර බිය ශෝකේ යට යවුවොත් අර වගේ ඇරියස් එකක් ඉතුරු වෙන්නේ නෑ. ඒ කියන්නේ කාමාවචර කුසලයෙන් බියසෝකේ යටපත් යහක් කරොත් කවුරු හරි එතෙන්දී අර දැන් නැත්නම් කාමාවචර අකුසලයෙන් අහක් කරනවා. අහක් කරපු හැටිය අරකට තව එකතුවක් වෙනවා. ඒ කරපු එකේ එකත් හෙට දවසේ එන්න පුළුවන්. කාමාවචර කුසලයෙන් කරන්න කරන්න ඒ කර ඒ ටික යට යනවා දිගට. තේරුණානේ? ඒක නිසා වෙන් ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් තේරෙනවා ඇති ඔය වගේ ස්වરૂප හැම වෙලෙම එන්න පුළුවන්. මොකද අතීතයේ ඇලීම් නැතිව මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ඒකෙන් බිය ශෝකය දෛනිකව උත්සාධනය කරනවා, හැදෙනවා, මුහුණ දෙන්න සිදු වෙනවා. දැන් ඔයගොල්ලෝ කරන ඔය කුසල් හින්දා අර කාමාවචර කුසල් හින්දා ඒ වගේ වල් ඔලක් කරනවානේ. සාමාන්‍යයෙන් කාමාවචර කුසලයක් වෙනවා ඔය දෙමාපියන්ට සලකන එක, ඥාතීන්ට සංග්‍රහ කරන එක, ඔය වගේ සිද්ධි දෙක තුනක් වෙනකොට ඒක තුලින් අර අර ටික යට ගන්න. තේරුණා නේද? දරුවන්ට ඒව නෙමෙයි ඔයගොල්ලෝ උගන්වන්නේ. ඊට වැඩි විභාග සහතිකයේ ලොකුයි. ඊළඟ එක තමයි ඔයගොල්ලෝ කරන නරක වැඩි දරුවෝ. ඔයගොල්ලන්ගේ දෙමාපිය කියන්නේ නෑ ඕක. තේරුණා නේද? ඉගෙන ගනි විභාගේ පාස් වියම් කියලාම නෙමෙයි කියන්නේ. තව ඉගෙනවා. ගෙදර එන මිනිහට සලකමන් හොඳට. හැංගෙන්න එපා. පොත අරගෙන කාමරයට යන්න එපා. තේරුණානේ? ඒ කියන්නේ මොනවද? අර මංගල කාරණා මේ ටික එක්ක අර බියසෝකයේ ඇරියස් වෙන්න දෙන්නේ. තේරුණානේ? සමබර වෙනවා. දැන් මේකත් ඉගෙන ගන්න ඕනේ. දැන් ඒකෙන් කාමාවචර කුසලයෙන් එහෙනම් ඔය මානසික ආතතියට මොකද්ද කරන්නේ? කාමාවචර කුසලී මානසික ආතතිය දුර්වල කරනවා. නැති කරන්න බෑ. ඔරොත්තු දෙන මට්ටමකට ගෙනියන්න පුළුවන්. තේරෙනවා නේද? එහෙනම් කවුරු හරි කෙනෙක් ඉන්නවද ලෙඩෙක් වෙන මානසික ලෙඩෙක්ට හොඳම දේ ඔය ආමිත පින්කම් වලට යොදවීමයි පුළුවන් නම්. මොකද එයාට හැබැයි එහෙම තත්ත්වයක මානසක් නැහැ මුලින්. ඒ තත්ත්වයට හැරෙන්න කලින් ඒක කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට අරක හක් වියට මානසික ආතතිය වැඩි වෙලා මානසික ලෙඩ වැඩි වෙච්ච කෙනෙකුට සමත භාවනා කරන්න පුරුදු කරන්න යන්න හොඳ නැහැ. ඇයි ඒ? ඒ කියන්නේ සමත භාවනා කරන්න යන්න හොඳ නෑ කියලා කිව්වේ ඇයි? සමත භාවනා පුහුණු කරන ඉන්ද්‍රිය මොකද්ද? මනෝයි. මානසික ආතතිය එන ඉන්ද්‍රිය මොකද්ද? ශෝකේ බියේ මනෝයි. එතකොට මේ දෙක මේ අරකින් බෑ. මොකද විපාකයේ බලගත. භාවනාව කර්ම ස්වરૂපයක්. වර්තමානයේ මනෝ ඉන්ද්‍රිය ප්‍රබල කරන්න බෑ. තේරුණානි? නමුත් ඔය සක්මන් භාවනාව වගේ එකක් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මනෝ ඉන්ද්‍රිය නෙමෙයි මේකේ ප්‍රධාන. හායි. ශෝකයට, බියට, කය එක්ක සම්බන්ධයක් නැහැ. තේරුණානි? ඒක නිසා මේ ඔය බොරුවට එක එක්කෙනා කිව්වට මේක පළක් ආසරීප භාවනාවෙන් ඇරෙනවා කියලා මානසික ලෙඩ ඇරෙන්න බෑ එහෙම. ඒකට භාවනා හැන වෙනස් වෙන්න. ඊට වැඩිය සුදුසුයි ආමිෂ පින්කම්. තේරුණානි? ආමිෂ පින්කම් සුදුසුයි. ඒකට යොමු කරන්න පුළුවන් නම් ඒකට කාලයක් තිස්සේ බෝධි පූජා හැම කියන්නේ ඒක තමයි. ඒක ඇත්ත කතාවක් තියෙනවා. බෝධි පූජාව තිබ්බත් එකයි, දේව පූජාව තිබ්බත් එකයි. ඔයිකත් එකම දේ කරන්නේ. ඔය ඒ අන්ති. දැන් ඒ වගේ ඒවා සාන්ති කර්ම කියන ඒවා හොඳයි. තේරුණානි? මම මේ කිව්වේ මේ සතිපට්ඨානෙට අදාළ දෙයක් නෙමෙයි. මේවා නැත්නම් දැනගන්න නැතුව යන්න බෑ. බොරු වලට අහු වෙනව නැත්නම්. මොකද මේ මානසික ආතතිය කියන එක, හරි මානසික ලෙඩ ඔක්කොම
එකම මූල ධර්මයක ප්‍රතිඵල. බියයි ශෝකයයි දෙක වැඩිවීමෙන් ලැබෙන ඵලය. බිය ශෝකය උපදින්න හේතුව අතීත ඇලීම. තේරුණානේ? අතීත ඇලීම. එක්කෝ දැන් බ්‍රහ්මයන්ට විතරයි මානසික ලෙඩ නැත්තේ. ඒකම මතක තියාගන්න. මානසික දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔක්කොම පිස්සෝ කියලා කියනව නේද? ආ ඒ කියන කතාවේ දේ මොකද? මානසික ලෙඩ තියෙන ඔක්කොට බිය ශෝකයේ තියෙනවා. බිය ශෝකයේ නැති විණියක ඉන්න බෑනේ. තේරුණානේ? බිය ශෝකයේ නැති සත්වයේ ඉන්න බෑ. ඒක හින්දා තියල්ලම මානසික ලෙඩ. බිය ශෝකයේ නැතුව ඉන්නවා නම් ඉන්නේ රහතන් වහන්සේ. තේරුණානේ? මොකද මේ සතිපට්ඨානේ ආනිසංස හතම සම්පූර්ණ වෙන්න කෙනා තමයි රහතන් වහන්සේ. අනික සියලුම දෙනාට බිය ශෝකයේ උරුමයි. එතකොට තම තමන් බොරුවට මම ළඟ බිය ශෝකයේ නෑ කියලා බොරුවට නිකන් විශ්වාස කරෝ ඒක තමන්ට හානිය. ඇයි? තමන් ගැන දන්නේ ධර්මයේ ගැන දන්නේ. තේරුණානේ? ඒක තමන්ට පාරාවලල්ලක් වෙනවා. දැන් අපි බලමු ඊගාට ඔය ශෝකය කියන එක. ශෝකයනේ ඉක්මවන්නේ. ශෝක පරිද්දවාන සමතික්මාය. එතකොට ශෝකය ඉක්මවනවා කියන්නේ මෙහෙම ඒවා කරන්න යන්න ගිහිල්ලා ඔයගොල්ලන්ට හොයන්න බෑ. මේකේ සතිපට්ඨානේ ආනිසංසද කියලා. ඒකින්ද මම මේ කියන්නේ ඒවා පරීක්ෂා කරන්න එහෙම යනවා නම් බොහොම පරිස්සමෙන් කළ යුතුයි. තේරුණා නේද? පරිස්සමෙන් කරන්න කියන්නේ ඔයගොල්ලන් නිකන් ඕන ඕන ඒවා කරලා හරියන්නේ නැහැ මෙතෙන්. දැන් මං කිව්වා නේද ශෝකයක් ආපුවම දැන් ශෝකය කියන එක අපිට එන්නේ අතීත ඇලීමන්නේ. ඇලීම මොකද්ද කියලාවත් තේරෙන්නේ නැහැ මේ ශෝකය කියන දුක එනකොට. බිය කියන දුක එනකොට අපි දන්නේ නැහැ මොකට ඇලුනද කියලාවත්. ඇයි මේකේ කලවමක් එන්නේ? ඒකේ පීඩාවක් තියෙනවා, අසහනයක් තියෙනවා. ඒ අසහනේ අඩු වෙනවා කියලා මං කිව්වා නේද කාමාවචර අකුසලයේ. ඔය මිනිසුන්ගේ විනෝදාංශ කියලා જાති බිහි වෙන්නේ ඔන්න ඔය අකුසලයේ හරහා. තේරුණානේ? ඒකත් පස්පව නොකරන අකුස විනෝදාංශ එහෙම ගැටලුවක් නෑ. මනුස්සකම අහක් කරන්නේ නෑ. දැන් පෙලක් අය විනෝදයට පොත් කියවුණු. පෙලක් අය සින්දු අහනවා. දැන් පොත් කියවනවා කියන එක පස්පව වලින් එකක්ද? සින්දු අහනවා කියන එක පස්පව වල එකක්ද? දැන් චිත්‍රපටි බලනවා පස්පව වල එකක්ද? ඒ ක්‍රියාව පස්පව නෙවෙයි. තේරුණානේ? එහෙම එහෙම එක එක මිනිස්සුයෝ විනෝදාංශ කියලා ටිකක් හදාගන්නවා. මේ විනෝදාංශ අවශ්‍ය වෙන්නේ ඇයි මිනිස්සුන්ට? මේ විනෝදාංශයෙන් තමයි අර අතීතයෙන් එන ශෝකය බිය අහක් කරගන්න උපක්‍රම තමයි මේ විනෝදාංශ කියලා කරන්නේ. තේරුණානේ? ඒ කියන්නේ අතීතයෙන් ආපු ශෝකය බිය අර කනස්සලු ගතිය විනෝද පිරිදු වෙච්ච විනෝදාංශයට ඇබ්බැහි වෙච්ච විනෝදාංශයට යොමු වුණාම තාවකාලික අතුරුදහන්. තේරුණානේ? මේක තමයි ශෝකය බිය අහක් කරන පහත්ම පෙළේ ක්‍රියාවලිය. මේ පහත්ම පෙළේ ක්‍රියාවලිය කියන්නේ මේකෙන් අහක් වෙන්න වුණාට අර විනෝදාංශය නැති වුණාම ඊට වැඩිය ශෝකයක් බියක් එනවා. තේරුණානේ? දැන් නිකන් හිතන්න ඔයගොල්ලන්ට කවුරු හරි කෙනෙක් මේ චිත්‍රපටි හරි මොනවා හරි බලන්න පුරුදු වෙලා තියෙනවා. ඒක සතුටක්. දැන් කරන්ට් එකක් නැතුව ඉන්ටර්නෙට් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? ඈ? ඒ කවුරුන් තව ලොකු ශෝකයක් බිය. තේරුණා? ඒකින්ද මේක ප්‍රාථමිකයි. විනෝදාංශයකින් අතීතයේ ඇලීම් වල විපාකේ යට ගහන්න යන එක සාර්ථක විසඳුමක් නෙවෙයි. ඒක කෙලවරක් නෑ. ආය ආය කොටු වෙන. නමුත් පස්පව කරන්නේ නැතුව මේක ගෙනියන්න පුළුවන් කෙනෙක්. මතකද කියන්නේ පස්පව කරන්නේ නැතුව මේ විනෝදාංශ තියෙනවා. පස්පව වලට අයිති නැති විනෝදාංශ තියෙනවා මිනිසුන්ගේ. තේරුණානේ? මේක සාර්ථක වෙන්නේ බොහොම තාවකාලිකයි. ඊට පස්සේ තව දෙයක් තමයි මේ අතීතින් එන ශෝකය බිය කාමාවචර කුසලයකින් අහක් කරන්න යනකොට ඊට වැඩිය ගොඩාක් සාර්ථකයි. දැන් ඒවටත් මේ පින්වතුන් පුරුදු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මාසිකව සීල් සමාදන් වෙනවා. දැන් මාසිකව සීල් සමාදන් වුණාට පස්සේ
අර ඒ දවස තුලේ මාසෙම කරන ටික අරටින්ගේ මොකක් හරි මධ්‍යස්ථ භාවයකට ගියේ. ඒක හැබැයි අනාගතේ අර අර ලයිට් ගියා වගේ ප්‍රශ්නයක් එන්නේ. දැන් ඒගොල්ලන්ට නිකන් බලන්න සිල් ගන්න බැරි වුණා කියලා දුක් වෙන්නේ නැහැ. තේරුණා නේද? මේ ටීවී බලන්න බෑ කියලා නම් දුක් වෙනව නේද කරන්ට් එක නැතුව. දැන් මේ කට්ටිය යන්න ඕනේ ලංකාවට. ගියාට පස්සේ දැන් මේ කරන්ට් එකක් නැහැ. එකක් දවසට. ඉන්ටර්නෙට් උත් නැහැ. නැති වුණාම දුක් වෙන්නේ නැහැ. මොකට වන්නේ අර පල් හැරි ටික ගියෝ ගන්න බැරි. එතන අකුසලයක් කරලා තියෙන ඇලි කි. විනෝදාන්ත සම්පප්පලා කි. ඒකත් විනෝදාන්ත. දැන් ඒක බැරුණා පුදුම රෝගයක්. තේරුණා නමු තිල් වණ්ඩ ගත්ඳ බැරි වුණා කියලා ඔය වගේ දරුණු දෙයක්ද හිතෙන්නේ. එහෙම ශෝකයක්ද එන්නේ බියක්ද එන්නේ. රෝගෙ වී එන්න බෑ. මොකද කුසලිය හරහා එන්න බෑ මේ. තේරුණා අකුසලිය හරහා විතරයි එන්නේ. අපිරිසිදු වීම හරහා විතරයි එන්නේ ශෝකය බිය. පිරිසිදු වීම හරහා එන්නේ නැහැ. නමුත් දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතනවා කවුරු හරි කෙනෙක් දිනපතා මේ බෝධි පූජාව තියන්න පුරුදු වෙලා තියෙනවා. මාසිකව දවස් කීපයක් වෙලදී. දැන් ඒකේ නා ගේතකොට විනෝදාංශයක් නෙවෙයි ඒක ආමිෂ පින්කම. ඒ සතිපතා කරන ඒ ක්‍රියාවලියෙන් එයාට මොකද වෙන්නේ? එයාට වෙන්නේ සතිය තුල එක්කව ගන්න අර බියතෝකය යටපත් කරනවා. තේරුණානේ? යටපත් කරන්නේ අර විනෝදයේ විනෝදාංශයේ යටපත් කරනවා වගේ දුර්වල ක්‍රමයකට නෙවෙයි ඊට වැඩිය ප්‍රබල ක්‍රමයකට. මොකද විනෝදාංශයෙන් යටපත් වුණොත් ඒ විනෝදාංශය නැති වෙච්ච තැන දරුණු ශෝකයක් දරුණු බියක් එනවා. තේරුණානේ? කාමාවචර කුසලයේකින් ශෝකය බිය යටපත් වෙනවා. එතකොට කාමාවචර කුසලිය නැහැ කියලා දරුණු බියක් එන්නේ නැහැ, දරුණු ශෝකයක් එන්නේ නැහැ. එතනත් එන්නේ දැන් ඔයගොල්ලෝ ගිය සතියේ බෝධි පූජාවක් පැවැත්තුවා, දැන් කරගන්න බෑ කියන මතක් වෙනකොට, අද කරගන්න බැරි වුණා කියලා මතක් වෙනකොට ඇත්තටම වෙන්නේ මොකද්ද? ඇත්තටම වෙන්නේ දුකක් නෙමෙයි. ගිය සතියේ කරා කියලා සතුටක්. ඒ කුසලිය මතක් වෙනකොට සතුටක්. තේරුණානේ? නැවත නැවත මතක් කරන්න කරන්න අතීත කුසලියේ සතුටක් එන්නේ. එහෙනම් අපිරිසිදු වෙච්ච තැනක් නෙවෙයි. අපිරිසිදු වෙච්ච තැන නැවත නැවත මතක් කරන්න කරන්න නැවත නැවත අපිරිසිදු වෙනවා. පිරිසිදු වෙච්ච තැන නැවත නැවත මතක් කරන්න මතක් කරන්න මොකද වෙන්නේ? නැවත නැවත පිරිසිදු වෙනවා. තේරුණානේ? දැන් එහෙමනම් කාමාවචර කුසලේනොත් මේ ශෝකය බිය අතීතය ඇලීම් වලට පහර ගහන්න පුළුවන්. ඒ පහර ගැනීම බුදුහාමුදුරුවෝ පෙන්නනවා වටිනා දෙයක්. මනුස්සකම ඉක්මෝ යන දේවත් මිනිස්සේ දේවත්වයට යන ක්‍රමය මේ. ඒ කියන්නේ උඩු අනිත් පැත්තට යන්නේ. තේරුණානේ? අර ඇහැපිනෝල කයපිනෝල ශෝකය බියහ කරන්න යනකොට මිනිස්සයා යන්නේ පහළ පැත්තට සතර පාය දිසාවට. තේරුණානේ? කාම සුගති දිසාවට යනවා. කාමාවචර කුසලයෙන් අර අතීත ඇලීම් වල ශෝකයේ බිය හක් කරගන්න උත්සාහවන්ත වෙන කෙනාට ගිය. දැන් සතිපට්ඨානෙ ඔය දෙකම වෙන්නේ. දැන් දක්ෂ වෙන්න ඕනේ මෙහෙමයි. ඔයගොල්ලන්ට ශෝකයේ බිය එනවා. ශෝකයේ බිය ඇවිදිලා ඔයගොල්ලෝ කරගෙන යන භාවනාව. දැන් කරලා තියෙන්න ඕනේ ඊට කලින්. මේ එකපාරට භාවනාව පටන් ගත්තට පස්සේ එයාට නිකන් බලන්න භාවනාව පටන් ගත්තොත් කවුරු හරි අලුතෙන්ම එයාට භාවනාව එපා වෙනවා. ඊට වැඩිය අර බෝධි පූජාව ලොකු වෙනවා. එයාට සතුටක් තියෙනවා අර පුරුදු වෙච්ච පූජාව තියෙන එක. භාවනාව දමල යනවා ඒක කරන්න. තේරුණානේ? ඒ කියන්නේ තමන් දන්නේ කුසලය මෙච්චරකල් පුරුදු කුසලය තමන්ට ලොකුයි. අදි කුසලයේ භාවනාව වුණාට අදි කුසලයේ තමන්ට තව ලොකු නෑ. මොකද මේක ආය පුරුදු වෙන්න ඕනේ ලොකු වෙන්නේ. ඉබේ විහිදන්නේ නැහැ මේ. එහෙම වෙලා දැන් අධිකුසලයට අකමැති වෙනවා, අවකුසලයට කැමැති වෙලා අරවම කරන්න යනවා. ඒ වුණත් කාලයක් ඔය භාවනාව මොනවා හරි භාවනාවක් අපි නම් කිව්වේ දැන් සක්මන් භාවනාවනේ. මේ සක්මන් භාවනාව කාලයක් ඔහෙ කරගෙන යනකොට අර කයෙන් ධාතු ගුණ වගේ දේවල් ප්‍රකට වෙලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නකොට
කායික අරමුණ ප්‍රබල අරමුණු කායෙන් ඇති වෙන්න පටන් අරගෙන. මොකද කායෙන් එන අරමුණට අන්තු මාත්‍ර ඇලීම් අන්තු මාත්‍ර ගැටීමක් හව තියෙන අරමුණ දුරවල. මේ අරමුණක ඇලීම් ගැටීම් තියෙන තැන තමයි අර කියන අපිරිසුදුකම රෝපණය කරන්න පුළුවන්. අවිද්‍යා දෝමනස්ස පවතින්නේ ඇලීම් ගැටීම් තියෙන තැන. එහෙනම් කයෙන් යන අරමුණක ඉස්සල ධාතුගුණ ඉස්මතු වෙනකොට කායික ස්වરૂපයෙන් ඇලින් ගැටින් නැතුව යනවා ධාතුගුණ ප්‍රකට වෙනකොට නමුත් කායික ස්වરૂපයෙන් ඇලින් ගැටින් අහක් වුණාට ඒ කයෙන් දැනෙන අරමුණේ වේදනා ස්වરૂපය මත ඇලින් ගැටින් තවදුරටත් පවතින්න පුළුවන් ternary ඕනම අරමුණක ඇලින් ගැටින් පවතින්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා මේ හතරෙන් ඇලින් ගැටින් අහක් වුණොත් තමයි අරමුණෙන් පූර්ණ ලෙස ඇලින් ගැටින් අහක් වෙන්නේ. කායික අරමුණේ තියෙනවා මෙහිම ඇලින් ගැටින් ඇති වෙන අවස්ථා හතර. තේරුණා නේද? මේ හතර නම් කරලා තියෙන්නේ දැන් එකක් තමයි කායික අරමුණ අනු ඇලින් ගැටින් සිදු වෙනවා. ඒ කියන්නේ මේකට බලපානවා කායික අරමුණ ඇති වෙන්නේ කයේ මොන කොටසෙන්ද? ඔළුවෙන්ද බෙල්ලෙන්ද කකුලෙන්ද ඔයගේ ශාරීරික කොටස. ඒක කායික කොටස කියනවා. ඊට පස්සේ කායික අරමුණේ ඒ හට ගන්නා වූ අරමුණ තුල හට ගන්න වේදනාව මත ඇලින් ගැටින් ඇති වෙනවා. එහෙනම් ධාතු ගුණ එකත් ධාතු ගුණ තේරෙනකොට තියෙන එකම ලක්ෂණය අර හතරෙන් එකක ඇලින් ගැටින් නැති වෙච්ච තැන තමයි ධාතු ගුණයක් ඉස්මතු වෙන්නේ. මොකද කාය කොටසෙන් ඇලින් ගැටින් ඉවත් වෙලා. තේරුණානේ? තව ඇලින් ගැටින් ඇති වෙන්න පුළුවන් අරමුණේ දිනන අවස්ථා හතරක් තුනක් තියෙනවා ඉතුරු වෙලා. මොනවද? ඒ කාය අරමුණේ වේදනා ස්වરૂපය මත ඇලින් ගැටින් තියෙනවා තව. ධාතු ගුණ තේරෙන හැම වෙලෙම ඕකට යටත් අපි. ඒ ධාතු ගුණය තේරෙන චිත්ත ස්වરૂපය මත ඇලින් ගැටින් තියෙනවා. ඒ වගේම ඒ ධාතු ගුණය තේරෙන සිත තුළ හටගන්න ධම්මානුව ඇලින් ගැටින් තියෙනවා. එහෙමනම් ධාතු ගුණයක් තේරෙනකොට ඒ අරමුණ පිරිසිදුම අරමුණක්ද? නෑ, පිරිසිදුම නෑ. හතරෙන් තුනක අපිරිසිදු වීමක් තියෙන්න පුළුවන්. හතරෙන් එකක පිරිසිදු වීම විතරයි තියෙන්නේ. එතකොට කාලයක් මේ එකම ධාතු ගුණය එක්ක ඔයගොල්ලෝ ඔය ඇලීම් ගැටීම් නැතුව පුහුණුව පැවැත්වීමෙන් නිරායාසයෙන් පවතින පුහුණුවක් වෙනවා. ඒ පුහුණුවෙන් තමයි පිරිසිදු කායික අරමුණක් පිහිටවන්නේ. තේරුණාද? මෙන්න මෙහෙම පිරිසිදු අරමුණක් කයෙන් හැදුනොත් කවදා හරි ඒ කියන්නේ හතර පොළකින් පිරිසිදු වෙන්න එපා. හතර පොළකින් පිරිසිදු වෙනවා කියන්නේ කායික අරමුණේ කායනුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ, වේදනානුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ, චිත්තානුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ, ධම්මානුපස්සනාව වැඩිලා තියෙන්න ඕනේ. දැන් ඕක උගත් 38 ඕක ඇහුනේ හැටි මොකද වෙන්නේ? දැන් හෙට අහනවා ප්‍රශ්න. කොහොමද චිත්තානුපස්සනාව වැඩ? සක්මන් භාවනාවේ චිත්තානුපස්සනාව වැඩින්නේ කොහොමද? මට තේරෙන්නේ නැහැ නේ ධම්මානුපස්සනාව වැඩි වැඩි සක්මන් භාවනාවේ මොනවද මෙච්චර කාලේ තේරෙන්නේ? හිතාගෙන ඉන්නේ මට තේරුණා ඔක්කොම ටික මම දැන් ඉවරයි කියලා. ඒ රඟපෑම තමයි ප්‍රකාශ කරන්නේ. තේරුණානේ? මේක අමුතු දෙයකින් වැඩින්නේ නැහැ. ඔකට අර මෝඩය වගේ ගමඨහන වැඩිම තමයි කරන්න තියෙන්නේ ඔය හතරම වැඩි. නැතුව එකක් වඩන්න තව විදිහකට. මේ හරියට හිතේ හොය දැන් හරකට වගේලා. දැන් හරකට හිතින් දැන් තනකොළ කනකොට එක විදිහව වතුර බොනකොට තව විදිහ. ඌ දන්නේ ඔය දෙකයිනේ. තේරුණා. දැන් මිනිස්සු එහෙම නැහැනේ. මිනිතුන්ගේ හිතේ කායනුපස්සනාව වඩනකොට එක විදිහක්. ඒක තනකොළ කනවා වගේ. චිත්තානුපස්සනාව වඩනකොට වතුර බොනවා වගේ වෙන්නේ. ඒ හැමේම මේකේ නෑ. තේරුණානේ? ඔයගොල්ලන්ගේ පණිවිඩකම මෙතෙන්ට අදාළ නෑ. ඔය දීලා තියෙන කමටහනේ සතිය පැවැත්වුවම තමයි ඔය ඔක්කොම වෙන්නේ.
එහෙම නැත්නම් මේක ඉගෙන ගත්තට කාටවත් විදර්ශනාණේ වැඩි වෙන්නේ නැහැ. මෙන්න මේකයි චිත්තානුපස්සනාව, මේකයි ධම්මානුපස්සනාව, මේකයි මේ වේදනානුපස්සනාව කියලා ඉගෙන ගත්ත මිනිහට වැඩින්නේ නැහැ. එහෙම වුමනාවක් නැහැ. තේරුණා නේද? මෝඩයා වගේ කමටහන්නේ සතිය පැවැත්වුවම ඕව වැඩි. ඒකින් හින්දා ආය ආය අහලා බොරුවට ඉගෙන ගන්න යන්න එපා. තමන්ගේ ඔය වැඩිම දුර්වල වෙන. එහෙම එකක් නැහැ මේක. කමටහන එකයි. වැඩෙන්නේ හතර. තේරුණා නේද? හැබැයි වැඩින්නේ අනුපිළිවෙලකට. කවදාවත් කායනුපස්සනාව වැඩිලා නැතුව වේදනානුපස්සනාව වැඩින්නේ. තේරුණා නේද? මේකේ තේරුම දැනගන්න තරල දෙහිලෙන් වෙන නිකා අමුතු පඬිත වාක්‍ය දාගන්න එපා. ඔයාලු අමාරු වැඩේ. මේකේ තරල දෙහිලෙන් කියනවා නම් කයෙන් තේරෙන දැන් කායික කොටසෙන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදියට ඔය යටිපල්ලට ආශ්‍රිතව කයේ කොටසක බරගතියක් නැත්නම් නිකා කම්පන ස්වරූපයක් තේරෙනවා කියන්නේ. ඔය කම්පන ස්වරූපය තේරෙන තැන Tamanට තේරෙනවනි මුලින්. කොහේද? කකුලේ හවල් තැන. ඇහුවොත් කියන්න පුළුවන්. මට තේරෙන්නේ පිටපතුලේ. කකුලේ යටිපතුලේ නෙවෙයි උඩින්. ස්ථානේ තේරෙනවා. කොයි කකුලේද තේරෙන්නේ? ආ, වම් කකුලේ. එහෙනම් දකුණු කකුලේ. ඔන්න ඔහොම කියන්න පුළුවන් ටික තමයි කාය කායනුපස්සරාවට අයිති. තේරුණා නේද? දැන් ඔබ පහුවෙන්න දියුණු වුණොත් ඔයගොල්ලාගේ කාලයක් භාවනා කරනකොට ඔගේ කකුලේ කොහෙද කියලා කියන්න බෑ. අර අර ධාතු ස්වරූපය දේනවා කම්පන ස්වරූපය. ඒ කියන්නේ මොකද්ද ඒකේ තේරුම? කය කියලා තේරෙනවා. කයේ කොටස වෙන් කරගන්න බැරි මට්ටමක්. එතකොට ඇත්තටම කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා වේනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒ කායික ස්වරූපය අනුව ඒ වෙනකොට අපිරිසිදු වීම නැහැ. ඒ මොකද? ඒ අවිජ්ජා දෝමනස්සනේ අපිරිසිදු කරන්නේ. තේරුණා නේද? නමුත් ඒ ධාතු ගුණේ දැනෙන වේදනාව අල්ලගෙන ලේ මුත්‍රා පරීක්ෂා කරන්න යන්න පුළුවන්. තමන්ගේ පරණ නැහැදිච්ච ගම අනුව. දැන් ඔයගොල්ලෝ කරන්නේ ඒක. එතන වේදන අරමුණේ වේදනාවක් තියෙනවා. වේදනාව දුක් වේදනාවක් වුණෝ ඒ දුක් වේදනාවෙක අර අතීත ඇලීම් තියෙනවනේ ශරීරයේට ඒ කොටසට. ඒවැ සෝකයයි බියයි මෙතෙන්ට රංග පාරේ එළියට බහිනවා. ඔන්න විපහාකේ දැන් එන්නේ වෙන ක්‍රමයකට. ඉස්සරාවේ නිකන් ඉන්නකොට දැන් එන්නේ කමටහනත් අල්ලගෙන. තේරුණානේ? දැන් කපුලට ඇලිච්චි වැඩියෙන් ඇලිච්චි එක. ඒකේ රෝගයයි බියයි දෙන්නේ බෑ. අර ඇලිච්චි එකේ රෝගයයි බියයි කඩාපනිනවා දැන් අර කමටහන ඇතුළට. එතකොට ඌට තේරෙන්නේ කොහොමද? ඌට තේරෙන්නේ මගේ කකුල මොකක් හරි වෙනවා. කකුලට හානියක් වෙනවා. ඊට පස්සේ ඕන පණ්ඩිත කාවක එතකොට මනෝ ඉන්ද්‍රිය තව මෝඩ වැඩ කරලා කකුලේ තව ජීවත් වෙන අණුව තමයි ඊගාව විපාක ටික හම්බෙන්නේ. මේවා හැම එකක්ම තමන්ගේ පරණ චර්යාව එක්ක බැඳෙනවා අය. මෝඩයා වගේ කරේ නැත්නම් ඒවා බිඳවන්නම මොනවද පරණ චර්යාව? අර හොරට පොච්චි ඕපුවා. මෙහෙම දැනන්නේ වැ මෙන්න මේ ලෙඩි. ඊට පස්සේ අර වෛද්‍යවරු කියපු දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ මේ දිතිස් කුණප කියලානේ මේ ශරීර කොටස්. ඔයගොල්ලෝ ඉගෙන ගන්න එහෙම නෙවෙයි ඉන්නේ. මල් ළඟ දෙතිස් කුණප නැහැ. මගේ කකුලේ තියෙන්නේ පිටවතුලේ තියෙන්නේ අහවල් පටක. ඒක හොයාගත්ත එංගලන්තේ ඉන්නේ අරුව. ඒවා පාඩම් දෙන්නේ. නේද? මේකේ දෙතිස් කුණප නැහැ. මල් ළඟ තියෙන්නේ අහවල් පටකේ. දැන් පටකේ අර්ණීසයෙන් බලපු ෆොටෝ එකක් තියෙනවා ළඟ. එහෙනම් ඔන්න හම්බේනවා ඊගාවට. එහෙනම් පටකේ කියලා බාරගත්තොත් දෙතිස් කුණප නෙමෙයි කියලා. උන් දැට එතන වේදනාව ඉවසන්න බැරුව යයි. ඒ ඉස්සර ඇලීමේ විපාකය. මොකට ඇලීමද? දෙතිස් කුණපවලට ඇලීම. තේරුණාද? දැන් ඒකත් අරවන්න තියෙන එකම දෙයයි හරක වගේ මෝඩය වගේ ඔහේ කරන්න. කරනකොට අර පරණ ගුණ කොට රහක් වෙයි. තේරුණාද? නැතුව ලේ මුත්‍රා පරීක්ෂා කරලා ආයේ ප්‍රතිපත්තාරයට අගෞරව කරන්නේ වුණා නම් කිසි පළක් ලැබෙන්නේ
Yang gila karena mereka tu kita tak gigih hari mihina, kita tiada orang ni. Bag gula dahaga ni, no, arah bah, me bus room mall tu gigih check kan. Then wedding itu tadi pertama. Teh no. Jadi monohat itu hati ni, budha amdra ke darma itu, budha amdra itu tadi pertama ni, tetapi mangi tadi semua pun. Muka tu nana periksa kerana arah injection gagal. Oyo bag gula dah agen orang tak pura ayam ini ni, 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 macam ni. Terus ni. Oh, kama hati itu elime bipake, semua kaya biar. Terus ni. Oh, bag ni kan, itu urut sama kau hari, arah upacara ni juga, urut biar tam merin ni. Vitamin ni kan, itu urut na, pesan jekker ganda merun na biar. Tapi orang ni, tapi kami hati itu karma kaya bipake hati. Ini orang orang ha kunut samai mungkin ani sahaja hari itu pilih itu dengan ganja pulu. Ini bahu buat kerana mungkin ini ani sahaja hari itu dengan ganja bega. Terus ni, ini hendak ini mah pulu dengan usaha. Ini mana tu kami logia hoya ganja dia. Ibu tuh am duduk dalam meja manusia. Logia hoya ganja, eh kanan nanti pinun dewal pemana. Sogi biagi ini dewal pemana. Terumahan itu, netu mesuk ke biar neti kerana dewa loko yang hoya kerana, budhuham tu orang darmi yang kerana ini kah kerana kata mai, mian kah kerana pilih la, dan guna homo gihil la, ena wajudna homo mati nut mian kah kuna, mana citta sarupya mati kah kerana orang eat beri darmi, eh, zaman ini kan kat bahu buat dan dani citta citta kerana ini kan kerana budhuham tu orang darmi ni mian ni. Terno, arah India ada ini deh sekali lagi, Mary Kay buangge. Elak kaya, apa itu mahu ini? Bahawa sahaja pertanyaan yang ada pertama hal. Ayo, kau hendak ke dana kat tegi lah buang? Ah, Osu ke deh sekali lagi. Nee, Osu ini butuh apa untuk jadi makan tu dia nama? Osu ke, Osu, Osu ke yang butuh apa orang ini terapi? Then beri ni beri apa sahaja malah ini. Hati pertanyaan ini, prahunnya, apa mana orang pasnya dah darmi dia, ikan kat tengah ni kurang sila sama aja orang naik tu dia ni ber, naik ham ni mereka ni, sahaja rugi dia itu naik lagi ke halal, dan sahaja rugi kalau dia butuh ham rugi. Teh, orang yang naik di cikangkar naik itu kurang hati pertanyaan ini diunmi, naik gulap kurang ni darah, sijia ni mana mana kaki ikan kat dia ni. Then battle ini jutaan bahasa nama ni itu. Terkhanin, ek hindah metana kisi mana tiara tisara ni neti buat oibollo anata. Itu si pertanyaan yang beri lagi. Terkhan tisara ni hari ni dia. Ikeka lagi apa ika ini baru ilukuin debe. Tisara ni negi ani ika. Terkhanin, budhuham dulu desa naga kerat wedi ya. Wenah daya hendai gila ganne pa, gatte hari apa yang maru eh? Terma, ini mah hendai gini pahalnya wenhu, nang we gollo ni kang hitan dago, ini pahalnya ni kena maithri budhuham ruwen dibe. Dah, ini budhuham, gautam budhuham dengan dua dia hendai daya kian kena gila ganne ni maithri budhuham dulu, samaan dia hari kian kena gila, ni we gollo ni ini mah dibalan dago. Main ni, mana manusia ni yang macam dah ni tuan, adhyatmi kali. Sanjara bimukti itu dah hujan, nanti sana di naya inno ane, orang tak mereka. Jadi, kohomat main tiada ni mereka dah. Termaan itu, mana main ayek, main satu perkara ni getlu dia noa. Ewa ayek tu sama antara hari de, bahawa naga la, pratipal lebih, mangkia ni lebih ni, gila. Ini pratipal ni main gunia degi la, petri dah kata. Arah mana? Tamangi manas gata wedi hinda. Termane. Dan netu, oye, ekamma kamatahani, ekamma kriyavaliyai denne karanne, wedenne satipatthana hatarama. Satipatthana hatara kiyanne meka apu deyan neme. Ara avijja domanassa, eka aramunaka hatara polakin ahak une naththam sampurna ahak wenne. Termane. Dan abijja domanasa deka kaika aramunaka tani ekaramunaka hatara polim ahak unoth
මෙන්න මෙතන ඉඳලා ඔයගොල්ලන්ට තියෙනවා රැකවරණය. මොකද්ද රැකවරණය? ශෝකය, බිය කියන අර මානසික ආතතිය එන අරමුණක් කොහෙන් කොයි වෙලේද එන්නේ? ඒ එනකොට ඉබේ ඒ කියන්නේ નિરાයාසයෙන් අර පිරිසිදු කායික අරමුණට નિરાයාසයෙන් යොමු වෙනවා. තේරුණානේ? දැන් සක්මන් භාවනාවේ තියෙන වාතිය තමයි. දැන් සක්මන් භාවනාවේ කියන සුවිශේෂී අරමුණක් ලැබෙන්නේ අපිට ඇවිදිනකොටනේ. කය බිම් පොළවේ වැදිලා එන අරමුණකනේ ඔය මුල් අරමුණ එන්න ඕනේ, පිරිසිදු අරමුණ. එහෙනම් කකුල බිම වදිනකොට ඔය පිරිසිදු තත්ත්වය අපි ළඟ තියෙන තත්ත්වයට එනවා කපස්සේ. තේරුණානේ? එහෙම ආවොත් කකුල බිම දිහන්නේ මේ ශ්‍රී ලංකා රාමේද, ජේතවනාරාමේද, ඒක අදාළ නැහැ මේකට. දඹදිවද, එංගලන්තෙද, ලංකාවද අදාළ නැහැ. තේරුණා? කකුල බිම දියන්නේ ටොයිලට් එකද, බුදු ගේද කියලා අදාළ නැහැ දැන්. ඇයි මේ පිළිදු ආරමුණ දෙන්නේ? එහෙම කාම වස්තු කාම ස්වරූපයක මත නෙවෙයි රඳවවත. තේරුණා? ඔයගොල්ලගේ ගෙදර අඩිය තිබ්බත් එහෙනම් ඒක එන්න ඕනේ, ඒ පිරිසිදු අරමුණ. තේරුණා නේද? මේක හදාගත්තොත් මම මේ කියන්නේ. හැදුන් නැත්නම් කරපු දෙයක් නෑ. දැන් එහෙම පිරිසිදු අරමුණක් ආවොත් අර ඉස්සර වගේ දැන් අතීතයේ ඇලීම් ටිකක් තියෙනවනේ අපි. එහෙම නැතුව ඇලීම් නැති පුජ්‍යලේ නෑනේ. එහෙනම් ඊයේ අද දවසේ ඇලිච්ච ටිකටත් ශෝකය බිය එන්න බෑ. ඊයේ ඇලිච්ච ටික අදින්න. ඒක තමයි අපේ උරුමය. අර වෙනදා වගේම එනවා. දැන් එනකොට මොකද කරන්නේ? එනකොට වෙනදා නම් ඒක වැඩි වුණාම ඔයගොල්ලෝ මොනවා හරි විනෝදයන්තයකට හරියදිලා ඒක අහක් කරන්න උත්සාහ ගන්නවා. යට ගහ ගන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ධාර්මිකව පුරුදු වෙච්චි අර ආගමික මොනවා හරි ඔය කාමාවචර කුසලයා. ඒ කියන්නේ පන්සලේ පූජාවක් තියනවා, දානයක් දෙනවා, ඒවට සහභාගී වෙනවා. එහෙම දෙයක් නැත්නම් ගෙදර නම් බුදුන් වඳිනවා, ඔය දෛනිකව කරනවනේ එහෙම දේවල් පිරිච්චේනවා. ඔය වගේ ඔය සද්ධා වැඩි කාමාවචර කුසලයක් එක්ක යනකොට අර කහක් වෙලා යනවා. ඒත් අහක් වෙන්නේ නැති වෙලාද ටිකක් යට ගිහිල්ලා. යට ගිහිල්ලා. ඒකේ බලය අඩු වුණාම කුසලයේ ආයෙනවා ඊට. තේරුණානේ? දැන් ඒවා ඔක්කොමත් ඉස්සෙල්ලා තිබුණානේ. දැන් මේ භාවනා කරන්න ඔයගොල්ලෝ පටන් ගන්න හම්බෙන් මේ ගෙදරවත් මොකක් කුසලයක් කරන්න නැතුව ඉඳලා නෙවෙයිනේ. අඩු ගන්න විවිධ විදිහේ. ඒ කියන්නේ බුදුන් වන්දන වාගේ වල්වල එතනින් ගියා මල් පූජා කරනවා, එතනින් ගියා තිල් ගන්න එනවා පන්සලට. මේ භාවනාව කියන එක මේ ඉපදුනේ හැටි පටන් ගත්ත එක නෙවෙයිනේ. අරවා කරන්න පුරුදු වෙලා තියෙනවනේ ගොඩක්. දැන් අර මේ වගේ භාවනාවකින් අර අධි කුසලයක් ලබා ගත්තොත්, ඒ කියන්නේ අපිරිසිදු වීම අන්තු මාත්‍රයක්වත් නැති කමඨහනට අදාළ අරමුණක් ලබා ගත්ත කෙනාට අර ශෝකය එනකොට ගෙදෙද්දී ආවත් අඩිය තියලා ගෙදර එහා මෙහා ඇවිදිනකොට ශෝකය හක් වෙනවා. එහෙමනේ ශෝකී අරමුණ ඉක්මවන. ඒක ශෝකී අරමුණ ප්‍රබල නම් අර ඊට වැඩි කායික අරමුණු හරහා අර දුර්වල වෙච්ච එක මේ කියන්නේ දුර්වල වෙච්ච කියන්නේ අපිරිසිදු වීම දුර්වල වෙච්ච වෙනත් කායික අරමුණු ඉස්මතු වෙලා අර කය ධාතු ගුණ ඉස්මතු වෙලා ඒවා තුලින් කොච්චර හරි ඒවා පිරිසිදු වෙන්නේ දැන් ඇලින් ගැටින්නේ නැති අරමුණු ඒ ඇලින් ගැටින්නේ නැති කායික අරමුණු ඉස්මතු වෙලා අර සෝකී අරමුණු තුරන් කරලා දාන මේක ඉක්ම වීම. තේරුණා? ඉක්ම වීම කියන්නේ ආයේ ඒ ශෝකේ එන්නේ යට ගන්නවා නෙවෙයි. තේරුණා? දැන් ඕක කාටවත් තේරෙන්නේ නැතුවට මෙන්න මෙහෙම සංසිද්ධියක් වෙන්නේ. ඥාන පහළ වෙන්නේ නැහැ කාටවත්. ඥාන පහළ වෙන්නේ නිකම්ම දැන් ගෙදර ඉන්නකොට මෙහෙ සක්මන් කරනවා. සක්මන් කරලා හැබැයි පුරුදු වෙලා තියෙන්න ඕනේ. තමන්ම දන්නේ නැතිව හේතුවක් නැතිව ඔහේ ඇවිදිනවා. ගේ ඇතුලේ ඔහේ ඇවිදිනවා. නැත්තම් තමන්ට හිතේ වෙන වැඩකට යනවා. දැන් ෆ්‍රිජ් එක අරින්න යනවා. ගියේ මොකටද කියලා මතක නැහැ.
දැන් කොහොමද මේ පිස්සු වගේ ඇවිදින්නේ ඇයි? අනේ පිස්සු වගේ ඇවිදිනවා කියන්නේ මතක තියාන්න, ඊයේ දවසේ හරි පෙරේදා දවසේ හරි අතීත ඇලීමක ශෝකය එනකොට අර ශෝකය හක් කරන දැන් අලුත් ක්‍රමය. තේරුණාද? මේක තමයි ක්‍රමය. ඇයි රෝගී අරමුණ නැති තැනට ගෙනියනවා? ගෙනියන එක තමයි අර ප්‍රඥාවෙන් කරන්නේ. ඔකද දුක හඳුන ගන්නවා කියන්නේ. දුක ශෝකයේ දුක කොහෙන්ද එන්නේ? ශෝකී අරමුණේ, මනෝයිත්‍රියේ. දුක නැත්තේ කොහෙද? අර පුරුදු කරපු සතිපට්ඨාන අරමුණේ. එහෙනම් දුක තියෙන අරමුණෙන් කඩනවා දුක නැති අරමුණ. ඔබ තමන්ගේ හපංකමකට උගච්චමකට කරන කලහිලව්වන් නෙමෙයි. ධර්මයේ විදීන් කරන දෙයක්. තේරුණාද? ඒවා දන්නේ නැති අය ප්‍රශ්න හරියට ධම්මානුපස්සනාව වැඩෙන්නේ කොහොමද මේකේ? සක්මන් කළා කොහොමද සතිපට්ඨාන හතරම වැඩෙන්නේ? සතිපට්ඨාන සක්මන් කළා කොහොමද බොජ්ජංග වැඩෙන්නේ? ඔය තියෙන්නේ මොකද්ද? උගත් පිස්සු. තේරුණාද? ඔය උගත් යමේ සත්‍ය කරා යන්න යන අයගේ තියෙන විකෘතිය. පුහුණුවෙන් සත්‍ය කරා යනවා නම් ඔය මං කියන ප්‍රායෝගික ටිකයි තියෙන්නේ. ඕක වෙනව නම් ඇති. තේරුණාද? තමන් දන්නේ නැතුව ඉබාගතයේ අතුර ඇවිදිනවා නම් ඒක අනික් අය ගෙදර ඉන්න මිනිසුන් නම් පේන්නේ පිස්සෙක්ගේ වැඩක් කියලා. නමුත් මේක පිස්සු වැඩක් නෙමෙයි. මේක පුහුණුවේ සාර්ථකත්වය. තේරුණාද? බලන්න ඉතින් ඔන්න ඕක තමයි ශෝකයේ ඉක්මවන ක්‍රම. ඔය ඉතින් මං කිව්වේ ශෝකයේ ඉක්මවන ක්‍රමයක්. අහම්බෙන් වෙන්නේ. ඒක කෙරුන්නේ නැත්නම් ඔයගොල්ලන්ට අර අතීත ශෝකය විඳවන්න ඕනේ. ඒකෙන් පීඩා විඳින්න ඕනේ. දැන් පීඩා විඳින්න දෙන්නේ නැහැ. හැබැයි බරපතල එකක් ආවොත් මෙයාට බැරුව යන. බැරුව යනකොට ඔයගොල්ලෝ ඒකට උදව් වෙන්න ඕනේ. එතකොට වැඩියෙන් ඇවිදින්න ඕනේ. වැඩියෙන් හන්දි නැමන ක්‍රියා කරන්න ඕනේ බලේ. එතකොට අර ශෝකය ඉක්මනින් ආවා. තේරුණානේ? එහෙම නැතුව දැන් මට නිකම් කල්පනාවක් නැහැ. එහේ මෙහෙ ඇවිදිනවා කියලා අර මොලේ ස්පෙෂලිස්ට් සම්බෙලා හරියන්නේ නැහැ. ඔය වගේ නැහැදිච්ච ගම් කරොත් සදා වහල් ගන්නවා. තේරුණාද? ඇයි මේ සතිපට්ඨානේ වැඩ කරා? ඒ සතිපට්ඨානේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය. ඒක මේ විද්‍යුත් කුරුම ස්පෙෂලිස්ට් එක සම්බන්ධයක් නැහැ. තේරුණාද? ඒක හිඳ පරිත්‍යමී ආයුධ ගමන. මේවා හැම එකක්ම ඔයගොල්ලෝම බලන්න මෙන්න අනුගම. ඉතින් මම හිතන්නේ දැන් ඒ ටිකත් පැහැදිලි වෙන්න ඇති. මේ ශෝකය පරිදේවයක් මොනෙත් එහෙමයි. හැබැයි පරිදේවය කියන්නේ හැඳුමනේ. හැබැයි මම මෙහෙම එකක් කියනවා. වෙනදාටත් වැඩිය අඬයි. ඒ අඬන්නේ ශෝකයට නෙවෙයි, බියට නෙවෙයි. සතුටට නෙවෙයි, දුකටත් නෙවෙයි. නිකන් Tamanට පාලනයක් නැති කඳුළු වෙන්න එයි. ඒවා මේ ඇඳීම නෙවෙයි. ඒකයි මේකයි වෙන් කරගන්න දක්ෂ වෙන්න. ඒක වෙන් කරගන්න තමන්ගේ අත්විඳින්න එපා. මං කිව්වට වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ ශෝකයට අඬනවා කියන්නේ දුක වැඩි වෙලා අඬන එක. මේක ආයෙ මම ඔයගොල්ලන්ට උගන්වන්න දෙයක් නැහැ. ඕන තරම් සිද්ධි වෙලා එයි. බියටත් අඬනවා අපි. තේරුණානේ? සතුටටත් අඬනවා. මේ සතිපට්ඨානේ වඩනකොට සතුටක් නැතුව දුකක් නැතුව කඳුළු වෙන්න. ඒක ඇඳුමක් කියලා ගන්න බෑ. නම් කඳුළු වෙන එක විතරක් නවත්ත ගන්න බෑ. මේක උනාට කමන්නේ. මේක ඔය පරිදීවිය කියලා බාර ගන්න එපා. ඒකට ආසන්න වචනේ දෙනවා නම් ධර්මානුකූලව ඒ වගේ ලක්ෂණයක් එනවා නම් තියෙන්නේ. ඒකට කියන්නේ ධර්මානුකූලව සංවේගය. ධර්ම සංවේගය. ඒ ධර්ම සංවේගයේ එන්නත් නිකන් හේතුවක් තියෙන්න ඕනේ. තේරුණානේ? කවුරු හරි කියන එකක් ඇහෙනකොට ඇහැට පේන දෙයක් අනුව මිනිසුන්ගේ ඔය ජවනිකාවක් අනුව ඔන්න ඔහොම නිකන් අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒකනේ ටිකට කල් ගිහිල්ලා ඇරලෑයි. දැන් එතෙන්දී කඳුළු ස්පෙෂලිස්ට් සම්බේලාවට ඒවත් දෙතිස් කුණපනේ කඳුළු කියන්නේ. ඒකටත් ඉන්නවා ඔය දෙතිස් කුණප කෑලි 32ටම ස්පෙෂලිස්ට්ලා ඉන්නවා හැමතැනම හැම ලෝකෙම. ලංකාවේ තින්නවා මෙහෙත් ඉන්නවා. හුඟක් අය ඉන්නේ ලංකාවේ මෙහෙට ආපු අය.
දෙතිස්කුණ අපි ඉස්පැසලි ඉස්ලා තේනවනේ ඔය මං කියන වෙලාවේ ඔය කඳුළු වෙන එක කඳුළු ඉස්පැසලි සම්බෙලා වැඩක් නැහැ තේරුණා හම්බුනොත් ඒගොල්ලන්ට හම්බෙන්නේ ලොකු වට්ටෝරුවක් මොකද එයාට හම්බ හඳුන ගන්න පුළුවන් ලෙඩක් එතන ලෙඩක් නැහැ දෙතිස්කුණ වල ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඒකට කියනවා සංවේගී තේරුණානේ ඔය දැනගෙන යන්න නිකන් දැනගෙන ගියොත් අතරගම ධර්මයේ නොදැන ගියොත් අතරම හදිමට්ටාණියත් එහෙමද ඔයගොල්ලන්ට ඕන ඕන විකාර මොකක් මේක කරන්න බෑ කරු හැඩිය තමන් අර අර පරණ ඇලිකේවට කොටු කරනවා ඒවැ දුක ඉඳින්න වෙනවා තේරුණානේ වෙන අමුතු දෙයක් වෙන්නේ මේ විඳවන්න වෙයි බොරුවට පරණ ඒවා ඔය වගේ තමයි ස්වરૂපය දැන් එහෙනම් තේරෙන්නේ නැති ශෝක පරිද්දවාන සමතික්කමාය මේ දෙක ඉක්මවනවා එතකොට මම අර අමුතුවෙන් කියා දුන්නේ අර හැඬුමක් කියලා එක හඳුළුවීමක් ඒක පරිදීමේ නෙවෙයි ඒකට මතක තියාගන්න එහෙම වුණොත් ඔයගොල්ලෝ ඒක හඳුන්න ගන්න දක්ත වෙන්න සංවේගී තේරුණානේ ඔක කරන්න කියනවා ඉස්සර හාමුදුරුවෝ ඔය අවුරු හරි මරුණාට පස්සේ පින්වතුනි ශෝක කරන්න එපා සංවේගයටපත් වෙන්න. නම් කරන විදියක් දන්නේ නැති හින්දා කාටවත් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි ඔයගොල්ලන්ටයි මේක දන්නේ නැති හින්දා දැන් ශෝක කරන්න එපා පින්වතුනි මොකද්ද කරන්න කියන්නේ සංවේගයටපත් වෙන්න. මරුණාට පස්සේ කියන්නේ දේවල්. මරණේනේ ශෝකයේ දරුණුම ශෝකයේන්නේ. ඒ ඇලිචි හොඳම කෙනා වැඩියෙන් ඇලිචි කෙනා නේ මැරෙන්නේ මරන එතකොට නේ ශෝකේ එන්නේ ඔයගොල්ලන් නිකන් ඉතියෝපියා මිනිස්සු මරනවා කියලා ශෝකයක් එන්නේ නෑනේ ඇලිචි කෙනා මරනවම නේ දැන් බුදුහාමුදුරුවෝ කියනවා බණට එහෙම මරන ශෝක කරනකොට අඬ පාන්ත ගුලි දෙනකොට පින්වදනේ ශෝක කරන්න එපා සංවේගයටපත් වෙන්න ඉතින් සංවේගය කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නෑ තේරුණානේ ඉතින්පත් වෙන්නේ කොහොමද ඒ කියන්නේ පෙලක් ඇවිල්ලා මේ අඬන්න නැතුව ඉන්න කියන එක වෙන්නේ නැති ඕන තමන්ගේ දැනුමට. එහෙම නැත්නම් දැන් මොකක් හරි අපි හදා ගන්නවා මේ සංවේගය කියන එක දන්නේ නැහැ. තේරුණා සතිපට්ඨානේ වඩන්න ඕනේ. එතකොට සංවේගය කියන එක දැනගන්න පුළුවන්. තේරුණා. හැබැයි ඔයගොල්ලන්ට සතිපට්ඨානේ වැඩුවා නම් සංවේගය හරියට තේරෙන්නේ අර අධික ලෙස ඇලිච්චි එකෙන් මැරෙන්නත් ඕනේ. දැන් දෙකම නොවුනොත් වෙන්නේ නැහැ. දැන් ශෝකේ නිකන් එන්නේ නැහැ නේද? මැරෙන ඇලිච්චි කුජලයේ අතර ඉන්නවා නම් ශෝකයක් වෙනවද කාටවත්? නැහැ. ශෝකේ හට ගන්න ඕනේ කොයි වෙලේද? ඇලිච්චි කුජලයේ නම් මරණය හරිද? ලෙඩවීම හරි මොකක් හරි වෙන්නේ නැහැ. ඇලිච්චි ඇලීම නැති වෙන කඩයිමක් එන්නේ නැහැ. එතකොට සංවේ එතකොට එනවා ශෝකය තේරෙනවා නේද දැන් ශෝකයේ ඉක්මෝන එක මනින්න ඕන නම් ඒගොල්ලන්ට ප්‍රබලද එහෙම තැන් වලට මුහුණ දෙන අවස්ථාවේ සතිපට්ඨානේ වැඩි වැඩිලා තියෙන කාලෙක මුහුණ දෙනකොට තේරෙනවා මොකද්ද මම කියන එක තේරෙනවා නේද ඒ වගේම අර සංවේගය කියන එකත් තේරෙයි දුක නැතුව කඳුළු වෙන එක තමයි සංවේගය නමුත් කඳුළු පාලනය කරන්න බෑ ඒක හැබැයි සිද්ධියක් නැතුවත් වෙන්න පුළුවන් ඇතුවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිද්ධියක් නැතුව නෙමෙයි ඇහැට කනට පේන වෙනස් සිද්ධිය කල්ලගෙන උනත් අර කියන සංවේගය ඇති වෙන්න පුළුවන්. බලන්න එimhe ওই බණ අහනකොට වෙන්න පුළුවන්. ඔක නැත්නම් ටෙලි නාට්‍ය බලනකොට ඒවා බලනකොටවත් වෙන්න පුළුවන්. මේ මම කියන සංවේගය. ශෝකය කියන එක දරුණු විදියට එන්නේ නැති අර වගේ දැනක් ලැබෙන්නත් එපා. නැත්තම් පුංචි පුංචි ඒවා එන්නේ පුංචි ඒවට නිකම් ඔයගොල්ලෝ දන්නේම නැතුව තමයි මේවා හක් කරන්නේ හරි එහාට මෙහාට ඇවිදිනවා කයේ ධාතු වල ඉස්මතු වෙනවා තේරෙන්නේ නැතුව ඉස්සෙල්ලා තිබිච්ච ඒවා ඔන්න ඒ වගේ විපර්යාස දෙයකට මුහුණ දෙනවා අහම්බෙන් ඉන්නවා තමන් හිතලා කරන ඒවා නෙමෙයි මේ ක්‍රමයකට තමයි ඉක්මවන්නේ ලෝකෙ ඉතින් ඔය කරුණු ටිකත් අරගෙන තමන් කරගෙන යන භාවනාව තවත් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අද දේශනාව අවසන් කරනවා දැන් හෙට දවසේ එතකොට අපිට
සවාන් සංස දෙකක් තියෙනවා ලෞකිකයේ දෙක මතක් කරන්න පුළුවන් වෙනවා. හැමදෙනාටම තිරුවන් සරණයි.